සිල්දනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා තවත් එක් වැඩසටහනකට. ඔබ දන්නවා ඡන්දය. එහෙම නැත්නම් දියවන්නාට 225 තෝරලා යවන මැතිවරණය ඉස්සරහට දින නියමිතව තිබෙනවා. ඉතින් ඒකට ඉදිරිපත් වන මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවක් ගාගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා තුමේකයි ඉබෝවන්. මම අඳුනා දෙනට වඩා ඔබතුමියම අඳුනාලා දෙන එක හොඳයි කියලා මම හිතනවා. ඔබතුමියගේ නම මම සරෝජා සාවිත්‍රි පෝල්රාජ්. පක්ෂය ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය. එතකොට ඔබතුමිය ජාතිය? ඔව් මම ද්‍රවිඩ ජාතික කාන්තාවක්. මම සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සහජීවනයේ වෙනුයි ජාතික සමගිය වෙනුයි ඉදිරිපත් වෙනවා. එතකොට ඇයි ඔබ කියන්නේ චන්දරි ඉදිරිපත් වෙන එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම අහුවත් ඔබතුමිය චන්දරි ඉදිරිපත් වෙන ඉස්සෙල්ලා මොකක්ද කරේ? මම වෘත්තීය ගුරුවරියක්. මගේ සේවා කාලය අවුරුදු 20ක් වෙනවා මේ වෘත්තිය. වෘත්තීය ගුරුවරියක්. එතකොට ඔබතුමිය උපාධිය ලබන්නේ කියන්නේ? ඔව් මම මූලික අධ්‍යාපනය ඉවර කරලා මම කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා ඩිප්ලෝමා ධාරිණියක්. මම ලබාගෙන ඊට පස්සේ සේවය කරනවා ඔබතුමිය. ඇයි ඔබතුමියට මෙහෙම ඡන්දයකට එහෙම නැත්නම් පාර්ලිමේන්තුව වල යන්න ඕන කියලා ආසාවක් එන්නේ? පාර්ලිමේන්තුව කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනකම එක් රටවල් වලට අවශ්‍ය කරන විදිහේ තීන්දුව తీරන ගන්න සහ ඒ රටේ යහපත හා ඉදිරි ගමන වෙනුවෙන් තීන්දුව తీරන ගන්න ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒක උත්තරීතර ආයතනයක්. නමුත් අපේ රටේ පාර්ලිමේන්තුව ව්‍යාපාර කරන ස්ථානයක් බවද එහෙම නැත්නම් ලාභුක් වෙන තැනක් බවද පත් කරලා තිබෙනවා. ඒකත් දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන බව කියලා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මම සජීවීම දායකත්වයක් ලබා දී සිටිනවා. ඔබතුමිය බොහොම වගකීම් කියන්නේ ලාභුක් වෙන ආයතන බවට පත් වෙලා තියෙනවා කියලා. ඔව් පැහැදිලිවම. මොකද මේ පවතින පාර්ලිමේන්තුව ඇතුලේ අපි දන්නවා වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට දායක වෙච්ච කොයිතරම් නම් පිරිසක් ඉන්නවද, ඒ පිරිස මෙතෙක් කල් ක්‍රියාකලාපය ඔවුන්ගේ කොයි වගේද කියන එක ලාංකිකයන් හැමෝම දන්නා කාරණාවක්. වසර 72ක් මෙරට පාලනය කරපු පක්ෂවල මෙරට නායකත්වයේ දී පක්ෂවල ක්‍රියාමාර්ගවලින් දේශපාලඥයෝ කොච්චර පොහොසත් වෙලා තියෙනවද, රටවැසියා කොච්චර දුප්පත් වෙලා තියෙනවද කියන කාරණාව සංසන්දනය කරාම ඇත්තටම මේක ලංකාවේ දේශපාලනයේ ඇතුලේ දේශපාලඥයෝ වෙලඳාම් කරලා තියෙනවා බිස්නස් කරලා. එතකොට ඔබතුමිය යන්නේ මේ බිස්නස් කරන්න එහෙම නැත්නම් මේ දේශපාලනයේ පවතින දේශපාලන ක්‍රමයටම නෙවෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඔව් පැහැදිලිවම අපි ඒකට කොහොමද උත්තරයක් දෙන්න මට කැමතියි. මොකද ලංකාවේ දේශපාලනයේ ඇතුලේ මම ගුරුවරියක්. ඒ හැරුණකොට මම අයිතිං දිසා කාන්තාව සංවිධානයේ සභාපතිනිය. කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් මම වසර 12ක් 15ක් අතර කාල සීමාවක් ලංකා පුරා වැඩ කරලා තියෙනවා. ඒ කාල සීමාව ඇතුලේ අපේ ලංකාවේ ඉතිහාසය නම ගත්තම ලෝකේ පළවෙනි අගමැතිනිය අපේ රටේ බිහි වෙලා තිබෙනවා. විධායක ජනාධිපතිවරිය අපේ රටේ බිහි වෙලා තිබෙනවා. හැබැයි අදටත් අපේ රටේ කාන්තාවන් හා දරුවන් සඳහා වඩා විධිමත් තීරණ තීන්දුව අරගෙන නැහැ. ඒක නිසා මේ පවතින ක්‍රමය ඇතුලේ අපේ ජනතාවට, අපේ දරුවන්ට, අපේ කාන්තාවන්ට සහ අනිත් හැමෝටම ජනතාවට විසඳුම් ලැබෙන්නේ නැති බව පැහැදිලිවම තේරුම් ගන්නවා. ඒ හන්දම තමයි පවතින ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරලා විකල්ප දේශපාලන පක්ෂයකින් මම දේශපාලනයට ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඒකෙදි ජන අපි පැහැදිලිවම කියන ප්‍රතිපක්ෂය අතර දේශපාලනය කියන එක ජනතා සේවයක් නිසා ව්‍යාපාරික දේශපාලනයක් විය යුතු නැහැ. ඒසයි ව්‍යාපාරික දේශපාලනය සහ මේ විරාජමාන වෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න ඕනේ. දේශපාලකයා ජනතාවට සේවය කරන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔබතුමිය ගුරුවරියක් කියන භූමිකාවක ඉඳගෙන තම භූමිකාව දරලා තියෙනවා. ඔව්. එතකොට ඔබතුමිය මේ ඉදිරිපත් කරන නැතිවරණයට මේක ඉදිරිපත් වෙන්නේ මාතර දිස්ත්‍රික්කයට විතරද නැත්නම් මුළු ලංකාවටද? මම මේ වෙලාවේ නියෝජනය කරන්නේ මම මාතර දිස්ත්‍රික්කය. මම ඉපදුණු, හැදුණු, වැඩුණු, ජීවත් වුණු ගම්පලාත මාතර. මම ඒක නිසා මම දිස්ත්‍රික්කයේ සිටින මාතර ජනතාවගේ ගැටලු සහ මාතර ජීවත් වෙන ජනතාවගේ කාන්තාවන්ගේ, දරුවන්ගේ ගැටලු පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. වසර 20ක සේවා කාලය තුළ අධ්‍යාපනය කොයි වගේ වෙනවද, මාතර දිස්ත්‍රික්කයේ ඇතුලේ අධ්‍යාපනයේ පවතින විෂමතා මොනවාද කියන කාරණාව පිළිබඳව
ආදී බොහෝ කරුණු වලට සම්බන්ධ අවබෝධයක් මට තිබෙනවා. ඒකට මට විශාල ගුණයක් වුණා මම අයිති විදේශාන්තව සංවිධානයේ සභාපතිනේ හැටියට ලංකාව පුරාම මම අනෙකුත් දිස්ත්‍රික්ක එක්ක ගනිද්දී ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක කොයි වගේද කියන්නේ කොළඹ හා නාගරික ප්‍රදේශ කොයි වගේද කියන්නේ ඒ වගේ අධ්‍යාපන හා වෘත්තීය පහසුකම් කොයි වගේද මාතර ප්‍රදේශයේ ගත්තම අධ්‍යාපන හා වෘත්තීය පහසුකම් කොයි වගේද ආදී ගොඩක් දේවල් සංසම්බන්ධ කරගන්න මට අවස්ථාව ලැබුණා ඒක මට ලොකු උදව්වක් මේ ළඟ මාතර දිස්ත්‍රික්කේ අපේක්ෂකවක් හැටියට ඉදිරිපත් වෙද්දී ඔබතුමිය දිගටම කියනවා මේ ළමයින කාන්තාවන් නෙමෙයි ගැටළු කියනවා. එතකොට මෙච්චර කාල ලංකාව දේශපාලන සංස්කෘතියක් තිබුණා. ඔව්. කියන්නේ ලංකාවේ නිදහස ලැබුණායින් පස්සේ මෙච්චර අවුරුදු ගානක් ඒ කියන්නේ විවිධ ජනාධිපති වෙනුන හිටියා, විවිධ පාලකයන් හිටියා. මේ රටේ එච්චර දේශපාලන ගානක් තිබිලා මේ ළමයින කාන්තාවන් නෙමෙයි තිබුණු ගැටළු විසඳුම් නැද්ද තාම. ඔව්. ඔබ තරුණ මණ්ඩලයේදී ඔබ හිතන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන මාධ්‍ය ඇතුලේ විශේෂයෙන්ම මේ අන්තර්ජාල ව්‍යාප්තියත් එක්ක මේ YouTube සහ වෙනත් මේ අපේ සමාජ ජාල ව්‍යාප්තියත් එක්කම කාන්තාවන්ට වගේම දරුවන්ට ඒ හරහා විශාල වශයෙන් අපහරණයට ලක් වෙනවා. ඒ කියන්නේ වාචික හිංසනය, ඒව නැත්තම් වීඩියෝස් එකේට බ්ලැක්මේල් කරන එක ආදී ගොඩක් හිංසනය අපේ රටේ කාන්තාවන් හා දරුවන්ට තිබෙනවා. ඉතින් අපි ඒ කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරගන්න වගකීම වෙන්නේ අපිට මේ රටට විශේෂ නීති සම්ප්‍රදායක් ඕනේ. විශේෂයෙන්ම අපි සේයා සමුදී ඝාතනයේ ඉඳලා ගත්තා යාපනයේ විද්‍යා දැරියකගේ ඝාතනය කරලා දූෂණය කරලා අප්ලෝඩ් වීඩියෝ අප්ලෝඩ් කරපු සිද්ධිය දක්වාම බොහෝ පරාසයක් ඇතුලේ අපේ රටේ දරුවන් විශාල වශයෙන් හිංසනයට ලක් වෙනවා. හැබැයි අදවල තුර ඒ සඳහා ගොතු නීති දැන් ඒ මේ නිවන් සත්ව වර්ධනය වෙද්දී අපේ රටේ තාම ක්‍රියාත්මක වෙන්නේ අර යල්පැනගිය පොරණ නීති ගානමයි. එතකොට අපේ අපරාධකරුවන් මේ සමාජයේ අපරාධකරුවන් නිදහස් වෙලා මේ සමාජයේ තව තවත් අගාධි නගාධි වෙනවා. ඒක අපි කියන්නේ සාන්තාවන් හා දරුවන් සඳහා ගොඩක් නීතියක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සමාජ ආරක්ෂණය කියන එක අපේ රටේ නැහැ. ඒත් මේ රටේ පාලකයන්ට කාන්තාවන්ට දරුවන් විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ශිෂ්‍යව ආරක්ෂිතයි. ගුරුවරු ආරක්ෂිතයි. රජයේ සේවකයෝ ආරක්ෂිතයි. පොදු ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන අය අනාරක්ෂිතයි. සෞඛ්‍ය සේවාවන් ලබා දෙන රෝහලට යන අය අනාරක්ෂිතයි. ඉතින් මේ විදිහට ගත්තම සමාජ ආරක්ෂණය අදින් රටක අපි ජීවත් වෙන්නේ මේ සමාජ ආරක්ෂණය ඇති කිරීම කියන කාරණාව බරපතල සාකච්ඡාවක් වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ පාර්ලිමේන්තුවේ තුනේ මේ වගේ මාතෘකා කිසිවක් මතක කතා කරලා නැහැ. ලෝකේ ගත්තම ලෝකේ වැඩිම කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ තියෙන රට තමයි රුවන්ඩාව. අපේ ආසියානු කලාපයේ ගත්තොත් නේපාලය ලංකාවේ තියෙන 105.8% කාන්තා නියෝජනයක් සංඛ්‍යාවෙන් ගත්තොත් 13ක්. එතකොට මේ 13 දෙනා පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙන එක්ක නිලියෝ. එහෙම නැත්නම් කමල් ස්වාමිකෘෂ්ණ මීඩියාම දේශපාලනයට ආපු අය. සහෝදරයා මීඩියාම, තාත්තා මීඩියාම දේශපාලනයට ආපු අය. දේශපාලන පවුල් වලින් ආපු අය. හැබැයි මේ රටේ පොළවේ ජීවත් වෙන කාන්තාවන්ගේ දරුවන්ගේ ප්‍රශ්න පවුවත් පාර්ලිමේන්තුවේ කතා කරලා නැහැ. ඒක ලොකු අඩුවක්. ඒක නිසා අපි කියනවා අපි යමක් සිද්ධියක් සිද්ධ වුණාම මහපාරේ උද්ඝෝෂණ කරලා මහපාරේ සටන් කරලා විතරක් හරියන්නේ නැහැ. ඒවායේ නීති කටුම්පත් සකස් කරන පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රබල හඬක් වෙන්න ඕනේ. ඒ සඳහා අපි ජනවාරම ඉල්ලා සිටිනවා. එතකොට ඔබතුමිය පැහැදිලිවම මෙතන කියන්නේ ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් තමයි ඔබතුමිය යන්නේ පාර්ලිමේන්තුව තුළට කියන්නේ. දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් ප්‍රබල හඬක් වීම සඳහා මට කොමා පාර්ලිමේන්තුවේ නියෝජනය කළ යුතුයි කියලා හිතනවා. ඒ වගේම මේ රටේ අනෙකුත් අවශේෂ ජනයා කියලා කියන්නේ මේ කණ්ඩායමේ කොටස. මොකද කාන්තාවන්ට තමයි දරුවෝ කියන එක වැදගත්. දරුවෝ කියන්නේ හිම පිළිමේ දෙගොල්ලෝ. කාන්තාවන් හා දරුවන් කියන කාරණාවකටම මේ සමස්ත සමාජයේම අඩංගු වෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට ওই කාරණා ගත්තොත් ඔබතුමිය කියන කාරණා ගොඩක් දේශපාලකයෝ මේ දවස්වල කතා කරන දෙයක්. එතකොට අපි දන්නේ කොහොමද ඔබතුමිය කියන දේ මේ විදිහ එහෙම නැත්නම් ඔබතුමිය දෙන සිල්ලර කොරොන් විතරද කියලා. ඔව් දැන් අපි ගත්තොත් මම හිතනවා මෙන්න මෙහෙම. ඔබ හිතන්න කිසිම දේශපාලන වේදිකාවක වෙන කොහේවත් කාන්තාවන් හා දරුවන් සඳහා සුරක්ෂිත හිටක් කියන කතා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ පැහැදිලිවම රැකියාව ලබා දෙනවා කියලා අයදුම් පත්‍ර පුරවනවා.
කොපි පොත් හයක් වෙනවා, වතුර බේසන් ලබා දෙනවා, තව වැසිකිලි පෝච්චි ලබා දෙනවා, සිමෙන්ති පොත්ත දෙකක් වෙනවා, තපරම් දෙනවා, ගෙවල් හදලා දෙනවා. අපේ තරුණ තරුණයට නැවත උන්ට පතිරේ ගහන්න කියලා ආරාධනා කරනවා වෙනා. හොඳ රටක් හදන්න එන්න, සමාජ ආරක්ෂණ ගොඩනගන්න එන්න, නීතියේ සාර නීතියේ ආධිපත්‍ය සුරකින්න එන්න කියලා ආරාධනා කවුරුත් දේශපාලන කොන්දේට දෙන්නේ නැහැ මේ කාලේදී. අපි පැහැදිලිව කියනවා දේශපාලඥයා කියන්නේ අර ඉඳලා අවුරුද්ද කාලයට ගවටෙන මණිබඩුකාරයා, තොරොම්බල්කාරයා, මණිබඩු කරත්තකාරයා වීම අවශ්‍ය නැහැ. මේ රටේ අපේ මේ වෙලාවේ අපේ කලාත්මකට එන්නේ දේශපාලඥයෝ නෙමෙයි. මණිබඩු විකුණන්නේ කරත්තකාරයෝ. ඒකේ සිල්ලර පොරොන්දු තියෙනවා, සිලින් බිලින් ශබ්ද තියෙනවා, සංගීත සංදර්ශන පවත් කරනවා, සාද පවත් කරනවා, සැලකිලි පවත් කරනවා, කන්න දෙනවා, බොන්න දෙනවා. ඉතින් මේ වගේ කමේ කතරේ අරගන්න. ඇත්තටම ගත්තොත් අපි මම වෘත්තීය ගුරුවරයෙක්. මම දේශපාලනයට එන්නේ සමාජ ජීවිතයක් සඳහා. හැබැයි ඔබ කල්පනා කරන අනෙක් දේශපාලන ධාරාවන් වල බොහෝ වෙලාවට ඉන්නේ තමන්ගේ රැකියාව සඳහා. දේශපාලනයේ ඔවුන්ගේ රැකියාව, දේශපාලනයේ ඔවුන්ගේ ආදායම මාර්ගය, දේශපාලනයේ තමයි ඔවුන්ගේ ව්‍යාපාරය. ඒ පත්වීම ස්ථිර කරගැනීම සඳහා ජනතාවගේ කතරේ බලය ඉල්ලගෙන තමයි ඒගොල්ලෝ මේ දේශපාලනයට එන්නේ. හැබැයි අපේ කණ්ඩායම විකුණ කණ්ඩායම අපි පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්නේ. අපිට මනාප කොරයක් නැහැ, අපිට දෙන්නම් කාසි වලට දේශපාලනය කරන්න දෙයක් නැහැ, ලාභ සිල්ලර පොරොන්දු සඳහා අපේ දේශපාලනයක් නැහැ. අපි සාමූහික වගකීම වෙනුවෙන් රටේ දැක්මක් වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි කණ්ඩායමක් ඉදිරිපත් කළා ඉන්නේ. මේ කණ්ඩායමේ අපේ කණ්ඩායම නායක සුනිල් කමලගේ සහෝදරයා. අපි හැමෝම එකම ගමනක් යන පිරිසක්. ඔව්, එතකොට මේ තරුණ පරම්පරාව, එහෙම නැත්නම් මම තරුණයෙක්නේ, මගේ වයසේ පරම්පරාව බොහෝ, එහෙම නැත්නම් ප්‍රබලම ගැටලුව තමයි මේ මද්ද්‍රව්‍ය කියන ගැටලුව. එතකොට මද්ද්‍රව්‍ය අදීවරයි හිටීවරයි මේක අද නවත්තනවා හිට නවත්තනවා කියනකොට අපි දැක්ක දැන් ගොඩක් කාලෙ ඉඳලා සමහර දේශපාලක මේක නවත්තුවා නවත්තනවා කියනවා. මේ වගේ ගොඩක් කතා මේ මද්ද්‍රව්‍යත් එක ගොඩක් ප්‍රවෘත්ති මවන මාතෘකාව තමයි මද්ද්‍රව්‍ය කියන්නේ. ඒ කියන්නේ සමහර පුතාලා තාත්තලා නඳුන්නේ, තාත්තලා පුතාලා රණ්ඩු වෙනවා. මේ වගේ ගොඩක් ප්‍රශ්න මේ සමාජයේ මේ මද්ද්‍රව්‍යත් එක වෙනවා. මේකට ඔබතුමීලා කියන පිළිතුර මොකක්ද? ඒක අපි විශේෂයෙන්ම අපි දූපතක් ගත්තම අපිට දූපතකට බාහිරින් උපද්‍රව එන්න බෑ. අපි ගෙයක් ගත්තොත් ගෙදර කෑම මේසෙට අපි නාඳුනන විසක් එන්න විදියක් නෑ ගෙදර අය නොදැන. ගෙදර කෑම මේසෙට නාඳුනන කෑමක් එන්න විදියක් නෑ ගෙදර අම්මා තාත්තා නොදැන. මේක දූපතක්. මේ දූපත ඇතුළට මත්ද්‍රව්‍ය කියන දේ එන්න විදිහක් නැහැ. මේ රටේ පාලකයෝ නොදැන. ඒක තමයි අත්. ඒතර මත්ද්‍රව්‍ය පාලකයෝ සහ ඒ රාජ්‍ය නිලධාරීන්ගේ විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයි. මම කාන්තාවක්, මම දෙදරු මවක්, මගේ දරුවෝ දෙන්නෙක් පටින්නවා විශ්වාසිතේ. ඒ නිසාම මම අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම අනිවාර්ය වගකීමක් තියෙනවා. මත්ද්‍රව්‍ය උදු එතනෝන් සහ බාර් කුමියන්ට කතිරේ නොගහන. අපි අපේ යාබද නිවසක හරි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෙක් ඉන්නවා නම් අපි කියන්නේ මේ කාලකන්නේ මම ආශ්‍රය කරන්න එපා. ඔබ හැදියන් කියලා මගේ දරුවා පරිස්සම් කරගන්න සංස්කෘතියක් තමයි අපි දුර පිළිගන්නේ. හැබැයි අපි කියනවා, එහෙම අපි කියනවා අපේ අම්මලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවාට තරවුරු කරලා ගහලා බෙදලා හදාගන්න හදන අපේ අම්මලා මත්ද්‍රව්‍ය කන්ටේනර් ගණන් දෙන අයට කතිය ගහලෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂ අරක්කු බීලාවිලා ගෙදරදී මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරලා ඇවිල්ලා ගෙදර අඬදබර වෙනකොට මහා කලකෝලාහල හදාගන්න අපේ කාන්තාව සහ මවවරු ඉස්කාගාර පවත්වාගෙන යන බාර් ලයිසන් දෙක තුනක් තියෙන දේශපාලඥයන් කතරේ ගහලෙනවා. මේක මත්ද්‍රව්‍ය කියන කවසන් කරන්න බැහැ. මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙන දේශපාලඥයන් පරාද නොකර ඉන්සත් වගකීමෙන් කියනවා අපේ කණ්ඩායම විශේෂයෙන්ම ජාතික ජනබල වේදී මාලිමා කණ්ඩායමේ අපේ දිස්ත්‍රික්ක 25ම අපි ඉදිරිපත් කරලා තිබෙන සියලු අපේක්ෂකයෝ ගැන අපි පැහැදිලිවම කියනවා කිසිම කෙනෙක් බාර්කිනියෙක් නැහැ, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් නැහැ, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් නැහැ, මේවා හා සම්බන්ධ අයෙක් නැහැ. අපිට පැහැදිලිව පෙනී දෙන්න පුළුවන් මෙවන් අපචාර ක්‍රියා හා සම්බන්ධ කිසිවෙක් අපේ ලයිස්තුවේ නැහැ. ඒ වගේම අපි කවදාවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ මුදල් දරගෙන අපි දේශපාලන ව්‍යාපාර කරන්නේ නැහැ.
ටේකර්ස් අපිට පැහැදිලිවම මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නීති ගේන්න පුළුවන්. අපිට මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ හිත් සතුටු කිරීම සඳහා නීති අකුලම් නීතිය නවන්න ඕනෑ කමක් නැහැ. රටේ පවතින නීතිය ක්‍රියාත්මක කරවන්න අනිවාර්ය අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිසිදු දේශපාලනඥයෙකුට නමක්වත් ගැවිච්ච දේශපාලනඥයෙකුට මෙවර කටුවේ පාවිච්චි කරන්න එපා කියන එක අපි ලොකු ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වැඩපිළිවෙළක් තියෙනවා. අංක 1 මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සියලු ඒ ජාවාරම් කරුවන්ට හා දේශපාලනඥයන්ට නීතිය දැඩිසේ ක්‍රියාත්මක කළ යුතුයි. ඒවාට ගොදුරු බවට වෙච්ච මේ මත්ද්‍රව්‍ය වල ගොදුරු බවට වෙච්ච පත් වෙච්ච මේ දරුවන්ව අපි හඳුන්වන්නේ අපරාධකාරයෝ හැටියටවත් නාස්තිකාරයෝ හැටියටවත් කාලකන්ණි ජීවිත හැටියටවත් නෙමෙයි මේ සමාජ අපරාධ වල ගොදුරු බවට පත් වෙච්ච අසරණයන් හැටියට අපි දරුවන්ව දකින්නේ ඒ අසරණකමින් මුදා ගැනීමේ වගකීම අපිට තිබෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච සෑම කෙනෙකුගේම ජීවිත යථාර්ථයට පත් කිරීමේ වගකීම අපි බාර ගන්නවා ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන්වන බෙදා හරින ඒ ව්‍යාපාරිකයන් හා දේශපාලකයන්ට දැඩි දඬුවම් කියන්නේ. ඔව් ඒක සමාජ එක්පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් පැත්තේ තමයි තියෙන ප්‍රශ්න තමයි රැකියා ප්‍රශ්න. ඒක ඒ කියන්නේ රැකියා ප්‍රශ්නෙට ඕර්ඩිනේ ගන්න කියන පිළිතුරක්. ඔව්. රැකියා කියලා කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. අපේ රටේ රැකියා දේශපාලකයන්ට බෙදන්නයි කියන්නේ. දේශපාලකයන් රැකියා ලබා දෙනවා කියන පොරොන්දු වෙන සංස්කෘතිය අපි අවසන් කරනවා. මොකද රටක රාජ්‍ය යාන්ත්‍රණය කොයි වගේද සිද්ධ වෙන්නේ පරිපාලන සේවය කොහොමද සිද්ධ වෙන්නේ රාජ්‍ය අංශය කොච්චරද පෞද්ගලික අංශය කොච්චරද පවත්වාගෙන යන්නේ කියන කාරණාව තීරණය කර යුත්තේ ආණ්ඩුවක් විසින් ඒ රජය විසින් තමයි අපි රාජ්‍ය අංශය කොයි තරම් සේවකයෝ පිරිසක් ඉන්නවද පෞද්ගලික අංශය කොච්චර ඉන්නවද මේක පරිපාලන ජාලය පරිපාලන නීතිය හා රාජ්‍ය යාන්ත්‍රණය කොට පිළිගන්න ඒකට දේශපාලඥයා අතපෙවීම කිරීම රාජ්‍ය යාන්ත්‍රණයේ ඒ පරිපාලන නීතියට දේශපාලඥයෝ අතපෙවීම කියන එක දැඩි වරදක්. ඒ නිසා අපේ රටේ සංස්කෘතියක් තිබෙනවා ඡන්දේ කිට්ටු වෙනකොට දේශපාලඥයෝ පොරොන්දු වෙනවා රැකියා ලබා දෙනවා කියලා. දේශපාලඥයන්ට රැකියා ලබා දෙන්න බැහැ. එහෙම රැවටෙන්න එපා කියන එක ජනතාවට මේ වෙලාවේ කියනවා. දේශපාලඥයන්ට රැකියා දෙන්න බැහැ. ඒකට ඒක සඳහා රැකියා කොමිසම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාරව උපාධි අධ්‍යාපනය, උසස් පෙළ, සාමාන්‍ය පෙළ, තාක්ෂණ විශ්වවිද්‍යාල, NVQ ඩිප්ලෝමා ආදී සියල්ලම එකතුවක් හැදෙන මේ සියලුම ධාරාවන් වල අධ්‍යාපන මට්ටම් අනුව සුදුසුකම් අනුව රැකියා බෙදෙන්න ඕන රාජ්‍ය මැදිහත්වීමෙන් නිසා දේශපාලඥයාගේ මැදිහත්වීමෙන් නෙවෙයි. ඒ නිසා දේශපාලඥයාගේ මැදිහත්වීමෙන් රැකියා ලබා දීමේ ක්‍රමය අපේ ක්‍රමයක් තුළ අහෝසි කරනවා කිසිවෙක් කිසිම දේශපාලඥයෙක් ළඟ ධන නවලා රැකියා ලබා ගන්නේ නැහැ. මගේ අවසාන ප්‍රශ්නේ එතකොට ඔබතුමිය මේ වගේ ඔබතුමිය ගොඩක් කරුණු කිව්වා මේවා තරුණයන්ට يعني තරුණයන් මේවා ගැන දැනුවත් කිරීම. එහෙම නැත්නම් තරුණයන් අතර මේවා ප්‍රචාරණය කිරීම. කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව් අපිට මේ වෙලාවේ ඒක හිතන්නේ නැහැ. ඕනෑම රජයක් බලයට පත් වුණාම රජයට පත් වුණාම ඒ රජයේ තියෙන මාධ්‍ය භාවිතා කරන ප්‍රචාරණ සභාව සියලු මාධ්‍ය උන්ට සහයෝගය ලබා දෙනවා පුවත්පත් සහ මුද්‍රිත අමුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකම ඒ හැරම කොට ඔවුන් රාජ්‍ය දේපළ භාවිතා කරනවා රාජ්‍ය මුදල් භාවිතා කරනවා මේ විදිහ තමයි ඔවුන් ප්‍රචාර ජාලය සිද්ධ වෙන්නේ හැබැයි අපි වෙනි විකල්ප කණ්ඩායමකට ඔබ වෙනි ආධුනික සමාජ මාධ්‍ය අරහා ලැබෙන සහයෝගය හැරමම අපිට තියෙන ගෙන්ජිට ප්‍රචාරය කිරීම ගෙන්ජිට ප්‍රචාරණය කිරීම ඒ වගේම අපිට පුවත්පත් හරහා සහ අපිට අපි මුද්‍රණය කරන පුවත්පත් හරහා අන්තර්ජාලය හරහා අපි තමයි අපි මේක අපේ ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ අපි ප්‍රධානතම ප්‍රචාරණ මාධ්‍ය තමයි සටින් පැට ප්‍රචාරය කිරීම සහ වේදිකා අපි රැස්වීම සහ ජනහමු පවත්වමින් ගෙන්ජිට ගිහිල්ලා අපේ ප්‍රචාරණය සිදු කරනවා ඒක තමයි වඩාත් සජීවීව හා ප්‍රායෝගිකව ප්‍රචාරක මාධ්‍ය වෙන්නේ. අද අපිත් එක්ක හිටුනේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකව සරෝජා සාමිති කොල්රාජ් මැතිණිය. ඔබතුමියට මේ වැඩසටහන සම්බන්ධයෙන් දැනුම් දෙන්න.